මුරුගන් දෙවියන්ට සජිත් ප්‍රේමදාස මහතා වුණ පොරොන්දුව ගැනයි දැන් අපි කියන්න යන්නේ. අන්තවාදයේ මෙරටින් තුරන් කරන වැඩපිළිවෙල සමගි ජනබලවේග රජයක් තුල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නල්ලූර් කෝවිලට ප්‍රතිඥාවක් දෙමින් යාපනයේදී ඊයේවත් ජනවාරි 12 වෙනිදා සවස පවසා සිටියා. ඊයේ දිනට හිදී තිබුණු විපක්ෂ නායකවරයාගේ 55 වන ජන්මදිනය නිමිත්තෙන් විපක්ෂ නායකවරයා පළමුව යාපනය නාග විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති සිරිවිමල හිමියන්ගෙන් ආශිර්වාද ලබාගත් අතර පසුව යාපනය රදගුරු නිවසට ගොස් යාපනය රදගුරු ජස්ටිස් ඥානප්‍රකාශම් හිමිබාණන්ගෙන් ආශිර්වාද ලබා ගැනීම සිදු වුණා. අනතුරුව යාපනය නල්ලූර් කෝවිලට ගොස් ආගමික වතාවක් සිදු කොට දීව ආශිර්වාදය ලබාගත් අතර මෙම අවස්ථාවට විපක්ෂ නායකවරයාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියද සහභාගී වුණා. එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ මේ මොහොත වන විට ආහාර ආම්පන්නවල බරපතල හිගයක් තියෙනවා. අම්මලට දූ දරුවන්ට කිරිපිටි ටික නැහැ, ඉන්ධන ටික නැහැ. රට අන්ධකාරී තබන ආණ්ඩුවක් මේ තියෙන්නේ. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ ආණ්ඩුව ෆේල්. ජනාධිපති, අගමැති ප්‍රමුඛ, කැබිනට් මණ්ඩලය, මන්ත්‍රී මණ්ඩලය මේ ඔක්කොම ෆේල්. අද දින මේ උතුම් නල්ලූර් පුදබිමේ සිට මම ප්‍රතිඥාවක් දෙනවා. නල්ලූර් ප්‍රතිඥාව හැටියට අන්තවාදය අපේ රටින් තුරන් කරන වැඩපිළිවෙල අපේ රජයක් යටතේ ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා කියන ප්‍රතිඥාවයි යනුවෙන් කියා සිටියා. හොඳයි, ඉතින් විපක්ෂ නායකතුමාගේ මේ ප්‍රතිඥාව ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.